මේ තියෙන්නේ අලි වැටක්. අලි වැට ගහලා තියෙන්නේ මේකේ කරන්ට් එක තියෙනවා. මේකට හේතුව තමයි මේ වත්තට අලි එන හින්දා අලියෝ එන එක නවත්තන්න මේ කරන්ට් එක වැදිලා එයා ආපස්සට යන්න තමයි මේ අලි වැට ගහලා තියෙන්නේ. මේක දිගටම ගහලා තියෙනවා. මේ තියෙන්නේ මුම් වගාවක්. මේ තියෙන්නේ දෙහිගහ. දෙහි ඊළඟට මේ තියෙන්නේ නෙල්ලි. මේ හොඳ නෙල්ලි ගස්. නෙල්ලි හැදිලා තියෙනවා. Mantiene anoda. Mantiene anoda da la tiene. Nelly anoda. ඊළඟට පොල්. කෙසෙල්. මේ හේන තියෙන්නේ වැවක් ළඟ. අපි යමු වැවත් බලන්න. ලස්සන හේනක්. මම නෙල්ලි ගෙඩියක් හදාගත්තා කන. දැන් ගොඩක් වෙලාවට ගොඩක් අය නෙල්ලි කනවා හොරයි. නෙල්ලි වල තියෙන රස වෙන කොහෙන්වත් ගන්න බෑ. කජුත් තියෙන අදාළ මේ හේනේ. මේ අවුරුද්දට කජු පීරිලා තියෙනවා. ගොඩන්ට බලන්න පුළුවන් දෙහි කජු පීදිලා තියෙන අපූරුව.
මේක තමයි ඉතින් සෞභාග්‍ය කියන්නේ නේද? තමයි සෞභාග්‍ය කියන්නේ. ඉර පායගෙන එනවා අර පැත්තෙන්. ඔයාලට පේනවද? අපි තව යන් ඉස්සරහට බලන්න. මේ පැත්තට තියෙන ගැටලුව තමයි අලි ගැටලුව. එහෙම නැත්තම් හරිම ලස්සනයි. අලින්ගේ පොඩ්ඩක් කරදර තියෙනවා. ඒක තමයි ගැටලුව. ඒක හින්දා තමයි අර ඔගොල්ලෝ දැකපු අලි වැට ගහලා තියෙන්නේ. මේ තියෙනෙත් නෙල්ලි ගස්. ලොකු වෙලා තියෙන නෙල්ලි ගස්. ගොඩක් වෙලාවට මේකේ දෙහි දාන්න හේතුව තමයි දෙහි වලට වැඩිය මේ අලි එන්නේ නැති හින්දා. ඉතින් ගොඩක් වෙලාවට මේ හේංගොවියෝ මෙහෙ වගා කරද්දී වැඩිපුර දාන්නේ, වැඩිපුරම දාන්නේ දෙහි වගේ දෙයක්. ලේසියෙන් ඒගොල්ලන්ට පළදාව ගන්න පුළුවන් විදිහට. ඔයාලට පේනවද? මේ ටිකෙත් අලි වැට ගහලා තියෙනවා මෙහෙම. දැන් මේ තියෙන්නේ මුංහේලක්. අපි යමු මුංහේලට. අද මම ආවේ මේකේ පැල ටිකක් හිතවන්න. අරගෙන ඇවිල්ලා තියෙනවා මම. දැන් මේ අලි වැට අතරින් මේකේ ගෑවෙන්නේ නැතුව යන්න ඕනේ. පොඩ්ඩක් හරි ගෑ වුණොත් මටත් වැදෙන්න පුළුවන්. මේ තියෙන්නේ මුං හේනක්. මුංගෙට දාලා තියෙන්නේ ලස්සන. බලන්නකො කුරුල්ලු පියාඹනවා. මෙතන පුදුම ලස්සනයි, පුදුම ලස්සනයි. මේකේ මම දාන්න හදන්නේ අද දෙලුම්, ඊළඟට පේර සහ වැල් දොඩම්. දැන් මෙතන දැන් අපි නැති වෙනකොට තව මේකේ වගා කරලා තියෙනවා. මේ පේනවා නේද? හැමතැනම ලස්සනට මල් පිපීගෙන එනවා. දැන් හරි ලස්සනයි. එනම මුන් දාලා තේන ඔයගලන්ට පේනවා ඇති. මුන්ගට වගා කරලා තේනවා. ලස්සනට ඉර පායගෙන එනවා.
ඒ අතරේ මුරුංග දාලා තියෙනවා. පේනවා නේද ලස්සන. මට හිතෙනවා ඔයගොල්ලන්ට මේ ලස්සන විදිහින්නම දෙන්න ඕනේ කියලා. මොකද මේක පුදුම ලස්සනයි. කුරුළු නාදයක් එක්කලා මේ එහා පැත්තෙන් තියෙන කඳු වළල්ල හැම තැනම හරි ලස්සනයි. ඒ වගේම දැන් මම මේ ඉඩම අරගත්තේ මෙන්න මේ රතු පස හින්දා. මේ රතු පස හරිම පුදුමාකාර මේ පෝෂක ගුණයක් තියෙන රතු පසක්. දැන් මේකේ ඕන දෙයක් දැම්මම හැදෙනවා. මේ හොඳට මේ සාතු කරන්න විතරයි තියෙන්නේ. හොඳ ජල සම්පාදනයක් දීපු ගමන් හොඳට අපිට ඕන එළවලුවක් ඕන පළතුරක් හදන්න පුළුවන්. මේ තියෙන බටු විශේෂයක්, කැලෑ බටු වර්ගයක්. තිබ්බොටු බටු මේකෙ මුරුංග තියෙනවා. තිබ්බොටු බටු මේ තියෙන තිබ්බොටු මෙහෙම තමයි තියෙන්නේ.